හයි අපි ගිය ටියුටෝරියල් එකේදී ඔයගලන්ට කියලා දුන්නා ප්‍රී කන්ට්‍රැක්ට් ස්ටේජ් එකේ කොහොමද කෑෂ් ෆ්ලෝ එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඒකට අදාළ ඩේටා කොහොමද අපි Excel ටෙම්ප්ලේට් එකට ඇතුළත් කරගන්නේ සහ ඒකෙන් කෑෂ් ෆ්ලෝ එකක් නිර්මාණය කරගන්න ආකාරය. අපි මේ ටියුටෝරියල් එකේදී ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කන්ස්ට්‍රක්ෂන් ෆේස් එකේ අපි ලබා ගන්නා දත්ත ඉනිෂියලි ප්ලෑන් ඩේටා එකත් එක්ක මැච් කරගන්න ආකාරය සහ එමගින් නිගමනයකට ලැබෙන්න කොහොමද කියලා. අවසානයේදී ඔයගලන්ට මෙන්න මේ ආකාරයේ ප්ලෑන් කෑෂ් ෆ්ලෝ එකට ඇගේන්ස් ඇක්චුවල් කෑෂ් ෆ්ලෝ එකක් නිර්මාණය කර ගැනීම සහ ඒ විශ්ලේෂණය කිරීම මේ ටියුටෝරියල් එකේ අපේ මූලික අරමුණ වෙනවා. හොඳයි අපි බලමු කොහොමද මේක අපි කරන්න කියලා. මේකදී අපි කතා කරා මේ වගේ Excel එකකින් data enter කරලා අපිට ඕන cash flow එක අපි කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඒකට අදාළ web packages අපි තෝරගන්න ආකාරය, data enter කරන ආකාරයත් අවසානයේ මෙන්න මේ වගේ cash flow එකක් නිර්මාණය කරගන්න ආකාරයත් අපි කතා කරා අපේ පළවෙනි tutorial එකේදී. ඉතින් මේ සඳහා වැඩිදුර විස්තර ඔයගොල්ලන් දැනගන්න ඕන නම් පල්ලෙහා තියෙන link එක click කරලා ඒ tutorial එකත් ඔයගොල්ලන් නලබන්න පුරුවන්. ඉස්සලම ඔයගලන්ට කියන්නම් මේ වීඩියෝ එක අවසානයේ ඔයගලන්ට හම්බ වෙන Excel template එක open කරාම ඒක දිස් වෙන ආකාරය සහ ඒක අපි පළවෙනි tutorial එකේ ලබා දුන්න template එකත් එක්ක සංසන්දනය කරොත් දැක ගන්න පුළුවන් මූලික වෙනස්කම් මොනවාද කියලා. පළවෙනියටම තියෙනවා කොලම් සමූහයක් actual නැත්තම් forecast කියලා විදියට rename කරපු. ඊට පස්සේ තව column set එකක් අපිට හම්බ වෙනවා variance කියලා නම් කරපු. අපි බලමු මේ මොනවද කියලා ඉස්සරහට කතා කරගෙන යනකොට. ඊට අමතරව අපි කතා කරගෙන ගියොත් අපේ first template එකේ තිබ්බ වගේම අපිට මේකෙදි cash flow ඒ වගේම holiday කියන excel sheets දෙකකුත් හම්බ වෙනවා. හොඳයි. ඉතින් අපේ පළවෙනි පියවර තමයි මේ අපි progress එක update කරනකොට construction phase එකේදී project එකේ අපි ගාව තියෙන දත්ත මොන දවසට යාවත් කාලි වුණා නැත්නම් අප්ඩේට් වුණ දත්තද කියලා අපි මේ Excel template එකට enter කරන්න ඕනේ. ඉතින් අපි කලින් project එකේ කතා කරා අපි plan cash value එක generate කරනකොට අපි නිගමනයට එළමු නැත්නම් අපි assume කරපු දත්ත මොනවාද සහ ඒකට අදාළ dates මොනවාද කියලා. ඉතින් අපි මේකෙදී දාගමු අපි ගාව දැන් මේ project එක update කරගෙන යනකොට දත්ත තියෙන්නේ මැයි මාසේ 22 වෙනිදාට අදාළ දත්ත තමයි අපි ගාව මේ තියෙන්නේ කියලා. අපි ඒක පළවෙනියටම මේ data date කියන තැනට ගිහිල්ලා update කරනවා අපි ගාව මොන දවසට අදාළ දත්තද තියෙන්නේ කියලා project එකේ. මේ දත්ත අපි ලබා ගන්නෙ බොහෝ වෙලාවට site survey එකකින් නැත්නම් progress report බලලා නැත්නම් මේ දත්ත ලබා ගන්න පුළුවන් තව එක් හොඳ tool එකක් තමයි QS ලා raise කරන නැත්නම් quantity survey කෙනෙක් raise කරන IPA එක. ඉතින් මේ IPA එක බලලා ඒ වගේම site එකේ project manager එකේ නැත්නම් site engineer කෙනෙක්ගෙන් ඕගලන්ට අදාළ work package එකට අදාළ දත්ත ලබා ගන්න පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් කොහොමද ඒ දත්ත ලබා ගන්න කියලා full tutorial එකක් ඉස්සරහ දවසේකදී ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඉතින් මේකේ පළවෙනි activity එක තමයි mobilization. අපි assume කරමු මේ mobilization කියන work package එක අපි plan කරපු විදියටම මාර්තු මාසේ 10 වෙනිදා පටන් ගත්තා කියලා. එතකොට මැයි මාසේ 22 වෙනකොට මේක 100% ඉවරයි. එතකොට දෙවනියට ඔයගලන් ඇතුළත් කරන්න ඕනේ මේ නිල් පාටින් පෙන්වලා තියෙන සෙල් එකට අදාළ ඩේටා එක. ඒකේ තියෙන actual percentage as of data date කියලා. අපි ගාව අපිට ඩේටා හම්බ වෙලා තියෙනවා mobilization 100% ඉවර වුණා කියලා. එතකොට mobilization ඉවර වෙච්ච දවස කවදද කියලා අපි ඊට පස්සේ මේකට එන්ටර් කරන්න ඕනේ. අපි හිතමු mobilization ඉවර වුණේ අපි plan කරපු finish date එකේ ඉඳන් දවසකට පස්සේ. එතකොට ඔයගලන්ට පේනවා අපි මේ අදාළ row එකේ data enter කරාම මෙතනින් automatically ආ generate කරනවා actual bar chart එක. nil parting actual bar chart එකත් කොළ parting අපි plan bar chart එකත් දිස් වෙනවා. ඉතින් මේක හරි සරල Excel template එකක්. automatically ඔයගලන්ට මේ bar chart generate කරගන්නත් පස්සේ ඒකෙන් cash flow එක plan versus actual නැත්තම් plan versus progress cash flow එක අපිට ස්වරූපේ නිරූපණය කරගන්න. හරි. දෙවෙනි ඇක්ටිවිටි එකට අපි යමු. දෙවෙනි ඇක්ටිවිටි එක තියෙන substructure. අපිට substructure එක පටන් ගත්තේ site එකේ data අනුව mobilization ඉවර වෙලා දවස් දෙකකට පස්සේ. substructure එකත්
මැයි මාසේ 22 වෙනකොට 100% ඉවරයි කියලා අපිට data site එකෙන් හම්බ වෙලා තියෙනවා. ඒකත් අපි එතකොට actual percentage as of data date කියන එක අපි දා ගන්නවා 100% කියලා. හොඳයි. 100% ඉවර නම් අපි මේක ඉවර කරපු දවස අපි site එකෙන් ලබා ගන්නවා ඒ plan finish date එකට වඩා දවස් 7කට පස්සේ. ඉතින් කලින් වගේම අපේ first row එකේ වගේම මේකෙත් අපිට automatically අපේ actual progress එකේ bar chart එක මෙහෙම generate වෙනවා. ඔය විදිහට අපි data enter කරගෙන යා. හොඳයි. අපි දැන් activities 4ක data enter කරලා ඉවරයි. ඒ මාර්තු මාසේ අපි ප්‍රොජෙක්ට් එක පටන් ගන්න තිබ්බා. එතකොට අපි ගාව ඩේටා තියෙනවා මැයි මාසේ 22 වෙනිදා දවස වෙනකන්. ඒ 22 වෙනිදා දවස වෙනකන් අපිට හම්බුනේ ඩේටා අපි කොහොමද මේකට පිළිවෙලට එකතු කරගත්තේ කියලා තමයි අපි ඒ එක්ස්ප්ලেইন කරේ. හොඳයි. අපි දැන් බලමු රූෆ් කියන අයිටම් එකේ ඩේටා කොහොමද අපි එන්ටර් කරන්නේ කියලා. අපි මේක ඇසියුම් කරනවා අපි රූෆ් කියන වර්ක් එලිමන්ට් එකේ වැඩේ පටන් ගත්තේ මැයි මාසේ 7 වෙනිදා කියලා. මැයි මාසේ 22 වෙනකොට roof කියන work package එකට අදාළව වැඩේ නිම කරලා තියෙන්නේ site data එක අනුව 180යි. එතකොට අපි මෙතන 180ක් කියලා enter කරනවා. ඔයාලට පේනවා enter කරපු ගමන් 100% complete වෙච්ච activities වල නම් අපි actual completion date එක enter කරන්න ඕන වුණා. ඒත් 100% වලට වඩා actual percentage එක data date එකට සාපේක්ෂව නිම වෙලා නැති item අපි percentage එක enter කරපු ගමන් එයා forecast completion date එකක් අපිට ලබා දෙනවා මේ template එක මගින්. ඊට අමතරව මේ variance කියන column එකට ආවහම අපිට පේනවා අපි කොච්චර delay ද කියලා plan completion date එකක් එක සංසන්දනය කරලා බලුවොත්. ඒ වගේම cost එක wise ගත්තොත් අපි plan කරලා තිබ්බ 1.1 million මේ work package එකෙන් අරගන්න ඒ වුණාට 220,000ක අඩුපාඩුවක් තියෙනවා මේ දවස වෙනකොට මේ work package එකට අදාළ. එතකොට schedule wise එක ගත්තොත් නැත්නම් progress wise percentage ගත්තොත් 120ක් අඩුවෙන් තමයි අපි මේ work package එක නිම කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි දාගෙන යම් uncompleted items මොනවාද කියලා. අපි finishers අපි ගමු පටන් ගත්තේ මාර්තු මාසේ 5 වෙනිදා කියලා. Finishers ඉවර කරලා තියෙනවා 100ට අපි ගමු finishers 150ක් ඉවරයි කියලා. එතකොට ඔයගලන්ට පේනවා ආයෙත් අර මං කලින් කිව්වා වගේ මෙයා අපිට ලබා දෙනවා forecast completion date එකක්. ඊට පස්සේ අපි යමු landscaping වලට. Landscaping අපි හිතමු මැයි මාසේ 22 වෙනිදා අපිට ලැබුණ දත්ත අනුව මේ මාසේ 15 වෙනිදා තමයි ලෑන්ඩ්ස්කේපින් පටන් ගත්තේ කියලා. ලෑන්ඩ්ස්කේපින් ඉවර 10%ක් වගේ සුළු ප්‍රතිශතයක්. ඒ ඩේටා එකත් එන්ටර් කරාම ඕගලන්ට පේනවා කොච්චරක් අපි මේ වර්ක් පැකේජ් එකේ ප්ලෑන් වැලියු එකට සාපේක්ෂව හොයලා තියනවාද කියලා. ඒත් එක්කම වේරියන්ස් එක කොච්චරද කියලා ඕගලන්ට මෙතනදී දැක ගන්න හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි අපි මේකට ඩේටා එන්ටර් කරන්නේ. ආයිත් මම ඕගලන්ට සමරයිස් කරොත් අපි ඉස්සල්ලාම කරන්නේ ඇක්චුවල් ස්ටාර්ට් ඩේට් එක අපි මේකට එන්ටර් කරන එක. දෙවෙනියට කරන්නේ අපිට ඩේටා සයිට් එකෙන් ලැබුණ දවසට අදාළව කම්ප්ලීට් ප්‍රසන්ටේජ් එක අපි මෙතන එන්ටර් කරන එක. අපි හිතමු කම්ප්ලීට් ප්‍රසන්ටේජ් එක 100ට වඩා අඩු නම් අපි ඒක එන්ටර් කරාම එයා ඔටෝමැටිකලි ජෙනරේට් කරනවා ෆෝකාස් කම්ප්ලීෂන් ඩේට් එකක්. ඒ වගේම කම්ප්ලීෂන් ප්‍රසන්ටේජ් එක 100% නම් අපි මැනුවලි මෙතන අපේ ඩේටා එක එන් කරන්න ඕනේ අත්තටම වැඩේ කවදද ඉවරුනේ කියලා. හොඳයි. මේ විදිහට ඩේටා එන්ටර් කරගෙන ගියාම ඔයගලන්ට දැක ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ඔටෝමැටිකලි බාර් chart එකක් ජෙනරේට් වෙනවා. මේක ඔයගලන් තා පොඩ්ඩක් zoom කරලා බැලුවොත් තේරෙයි. ඉස්සල්ලා මම කතා කරා වගේ තියෙන්නේ අපි plan completion date එක plan start date එක අනුව ජෙනරේට් වෙන බාර් chart එක. එතන නිල් පාටින් දිස් වෙන්නේ අපි මේකට ඩේටා ඇතුළත් කරාම construction stage එකේදී ඒකේ ඩේටා නිරූපණය වෙන ආකාරය. එතකොට මේ column එකට ගියොත් පේනවා ලා නිල් පාට තව සෙල් එකක් highlight වෙලා තියෙනවා. මේකෙන් කියන්නේ මේ activity එක 180යි ඉවර
තව දවස් කීයක් මේ ඇක්ටිවිටි එක රන් වෙන්න තියනවාද කියලා. ඉතින් මේ විදිහට අපි 100ට 100ට වඩා අඩු percentage එකක් දාපු හැම ඇක්ටිවිටි එකම data date එකට සාපේක්ෂව තව කොච්චර දවසක් වැඩේ යන්න තියනවාද කියලා තමයි මේ ලානිල් පාට කොටුවෙන් කියන්නේ. ඉතින් මේ විදිහට ඕගොල්ලන් මේක generate කරගත්තට පස්සේ අපේ ඊළඟ stage එක තමයි automatically generate වෙන cash flow එක කොහොමද සරලව analyze කරන්න කියලා. ඇත්තටම cash flow එකක් analyze කරන්න ගියොත් මගේ පළවෙනි tutorial එකේ කිව්වා වගේ ඒක ටිකක් ලොකු වැඩක්. ඒකට ගොඩක් කාරණා එකතු කරන්න ඕනේ, ගොඩක් කාරණා දැනගෙන ඉන්න ඕනේ. ඒත් අපි අද කතා කරන්නේ සරලව කොහොමද cash flow එකක් generate කරගන්නේ සහ ඒ generate කරගත්ත cash flow එක construction stage එකේදී අපි ලබා ගන්න දත්ත අනුව analyze කරලා බලන්නේ කොහොමද කියලා. අපි යමු අපේ cash flow sheet එකට. cash flow sheet එකට ගියාම ඔයගලන්ට දැක ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ආකාරයේ graph එකක්. මේකේ පළවෙනි මේ මංකර්ස් එක ගෙනියන line එකෙන් දිස් වෙන්නේ plan cash flow එක. අපි කොහොමද initial stage එකේදී කියන්නේ construction phase එක පටන් ගන්න කලින් cash flow එක plan කරේ කොහොමද කියලා. එතකොට මේ රතු පාටින් මගේ මේ mouse එක කර්ස් එක ගෙනියන ඉරෙන් දිස් වෙන්නේ progress එක අනුව අපි data add කරාම කොහොමද මෙයා automatically cash flow එක generate කරගෙන තියෙන්නේ කියලා. අපි බලමු මේකෙන් අපිට එළඹෙන්න පුළුවන් නැත්තම් මේකෙන් අපිට දැනගන්න පුළුවන් කාරණා මොනවාද කියලා. අපි ඊට පල්ලෙහන් තියෙන table එකට ගියොත් week 1 කියන්නේ නැත්තම් පළවෙනි week එකේදී අපි plan කරා 1.355 නැත්තම් 1,355,556 වර්ක් එකක්. ඒ වුණාට පළවෙනි වීක් එක ඉවර වෙනකොට අපිට ඇත්තටම කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ 1,321,739 වැඩක් විතරයි. plan schedule එක අනුව 7.82 progress එකක් බලාපොරොත්තු වුණා. ඒ වුණාට ඇත්තටම වෙලා තියෙන්නේ 7.62 progress එකක් විතරයි. අපි යමු කොහොමද හතරවෙනි වීක් එකේ අපේ progress එක කියලා බලන්න. හතරවෙනි වීක් එක කියන්නේ සාමාන්‍යයෙන් ජෙනරල් කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එක නම් මන්ත්ලි ඉන්ටරිම් බිල් එකක් වැටෙන්න ඕන කාලේ. එතකොට අපි බලාපොරොත්තු වෙලා තියෙනවා ප්ලෑන් ස්ටේජ් එකේදී 4.3 මිලියන් බිල් එකක් රේස් කරන්න. නැත්තම් ඉන්ටරිම් පේමන්ට් ඇප්ලිකේෂන් එක රේස් කරන්න. ඒ වුණාට කියුමුලේටිව්ලි අපිට පුළුවන් වෙලා තියෙන්නේ වර්ක් ප්‍රෝග්‍රෙස් එක අනුව 3.5 මිලියන් බිල් එකක් රේස් කරන්න විතරයි. ඒ කියන්නේ ප්ලෑන් ප්‍රසන්ටේජ් එක 124ක් වෙන්න තිබ්බ එක ඇත්තරම 120යි. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මේ අපි ජෙනරේට් කරගන්න ක්‍රෑෂ් ෆ්ලෝ එක භාවිතා කරලා මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්සයිට් ඉන්ෆෝ දැනගන්න. මේක ඇත්තරම මැනේජර් කෙනෙක්ට, කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්ට බොහොම වටින ටූල් එකක්. ඉතින් මේක යූස් කරලා ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එකෙත් ප්ලෑන් ක්‍රෑෂ් ෆ්ලෝ එකට අගේන්ස්ට් කොහොමද ඇක්චුවල් ක්‍රෑෂ් ෆ්ලෝ එක කියලා දැනගන්න. ඉතින් මම හිතනවා මේ ටියුටෝරියල් එක ඔයගලන්ට උපකාරී වේ. ඔයගලන්ගේ දැන් ඔයගලන් ඉන්වෝල්ව් වෙලා ඉන්න ප්‍රොජෙක්ට් එක හරි ඉස්සරහට එන ප්‍රොජෙක්ට් එක හරි cash flow එක නිර්මාණය කරන්න සහ ඒක අප්ඩේට් කරගෙන යන්න. ඉතින් මම මේ අද කතා කරපු Excel sheet එක හා සම්බන්ධව සහ මේ හා සම්බන්ධ සියලුම දේවල් ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිය අපේ කලින් ටියුටෝරියල් එකේ කිව්ව විදියට සමානයි. ඔයගලන් පල්ලෙහා මේ වීඩියෝ එකේ ඩයලොග් බොක්ස් එකේ තියෙන Google form එකට යන්න. ඒ form එක fill කරාම form එක fill කරුවාට පස්සේ ඔයගලන්ව direct කරන page එකේ link එකක් දාලා තියෙනවා. ඒ link එක click කරලා ඔයගලන්ට පුළුවන් මේ Excel template එක free of charge download කරගන්න. අපේ ඉස්සර tutorial එකකින් ඔයගලන්ට පුළුවන් දැනගන්න මේ screen එකේ display වෙනවා වගේ කාලයත් එක්ක 3D modeling එකක් කොහොමද අපි render කරගන්න කියලා. ඒ කියන්නේ project plan එක 3D model එකකින් අපි කොහොමද නිරූපණය කරන්න කියලා. ඉතින් අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනය කරනවා. ඔයාලා ඔක්කොටම බොහොම ස්තුතියි මේ tutorial එක නරඹුවට. අපි තවත් මේ වගේම tutorial එකකින් ඉස්සරහදී හම්බ වෙමු. බොහොම ස්තුතියි.